නැගෙනහිර යුරෝපයේ බෙරලස් ප්‍රාන්තයේ වයස අවුරුදු 2ක පුංචි දරුවෙක් තමන්ගේ අම්මව මරා දාපු ධර්මක් අමුතු සිදුවීමක් විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. මේ කතාව ආපු ගමන් ඔබ හිතරමැටි මෙච්චර පුංචි දරුවෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියලා. ඒත් මේ කතාව ඇත්ත. මේ පුංචි දරුවා මේ මරණය හිතාමතාම සිදු කළ දෙයක් නෙවෙයි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. මේක අහම්බෙන් වෙච්ච දෙයක්. ඉතින් මියගිය යුලියා ෂර්කෝ තවන්ගේ පවුලේ වාහනය තුල හිටපු අවුරුදු 2ක් වන මේ දරුවා එළියට ගන්න ගිහින් තියෙන්නේ අඩක් විවෘත කළ වීදුරු ජනේලයේ. පස්සේ මේ දරුවා අදින් මේ දරුවා එළියට ගන්න අම්මා ඇතුළට එබෙනවා සමගම වාහනේ ස්වංක්‍රීයව මේ වීදුරුව වැහෙන ස්විචය එබිලා තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ අම්මගේ බෙල්ල හිර වෙලා අය එම ස්ථානයේම සීසුන් වෙලා වැටලා තියෙනවා. පස්සේ ඇයගේ සැමියා ඇයව සොයා ගන්න විටත් ඇය සීසුන් වෙලා ඉඳලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒත් එක්කම ඔහු හැකි ඉක්මනින් අයව රෝහල් ගත කිරීමටත් පියවරගෙන තිබුණා. ඉතින් 21 හැවිරිදී මේ මව එතනින් එළියට ගන්න සැමියාට ලොකු වෙහසක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. වගේම වාහනේ වීදුරුව කඩලා තමයි ඇයව එම ස්ථානයෙන් එළියට අරන් තියෙන. ඉන්පසු ඇය රෝහල් ගත කරත් ඒ මොහොතේ සිදුණු හුස්ම හිරවීම නිසා මොළයට හානි සිදුවීමෙන් ඇය මිය යන්නේ රෝහල් ගත කරලා දින 8කට පස්සේ. කොහොමනොත් පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වුවක්. මේක හිතා ගන්නවත් බැරි තරමේ කනගාටුදායක සිදුවීමක් කියලා තමයි පවුලේ අය නම් කියන්නේ. ඉතින් මේ වගේ අලුත් පුවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම අපි video එකක් දාපුවාන් දැනගන්න bell icon එකත් ඔබන්න. මේ video එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි.